දැන් අපි සිහිපත් කළොත් එහෙම ඒ වෙසක් මාසේ මැයි මාසේ 18 වෙනිදා අපි තිස්ස මහාරාම මහ විහෙරට, එහෙම නැතිනම් දකුණේ මහා විහාරයට ලංකාවේ ඉන්න සතර දෙසින් ජනතාව ඇදෙන්නේ අපේ ජීවිතයේ මේ දවස වටිනම දවස බවට පත් කරගන්න අපේක්ෂාවෙන්. මොකද මේ රැයක් නිදාගත්තේ නැහැ කියලා කෙනෙකුට අඩුපාඩුවක් වෙන්නේ නැහැනේ. සමහරු නිින්දට මුල් තැන දීලා ඉන්න කෙනෙකුට නම් මේ රැය මහා අපරාධයක් මේ වගේ තැනක ගත කරන්න කියලා හිතෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් මේ පොදු ජනතාව එහෙම සතුටු සිතින් තමයි ඉන්නේ. අනේ මට මගේ ජීවිතේ ලැබුණු වටිනම දවස තමයි මේ, වටිනම රැය තමයි මේ. මේ මෙහෙම හැඟීමකින් එන්නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ දවස් 30,000-35,000 ජීවත් වෙන මිනිස්යාගේ ජීවිතේ මෙහෙම මුළු රාත්‍රියක් මුළුල්ලේ, කියන්නේ හවස 6ට ආරම්භ වන ධර්මදේශනාව පසුදා උදෑසන 6 දක්වා අඛණ්ඩව පැවැත්වෙනවා. මෙහෙම බණ අහන්න ලැබීම ඒක හරි දුර්ලභ අවස්ථාවක් නේද ස්වාමීන් වහන්සේ? අපි අද දුර්ලභ කාරණා කතා කළා. භික්ෂූන් බුදුරජාණන් වහන්සේ කෙනෙකු පහළ වීමේ දුර්ලභ භාවය පිළිබඳ ඔබ වහන්සේ සිහිපත් කළා. ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය සමාජගත කරන මේ භික්ෂූන් වහන්සේ නමකගේ ඒ දේශනා විලාශය නැත්නම් දේශනා වන් උදෙසාම භික්ෂූන් වහන්සේගේ කැපවීම දුර්ලභ භාවය ඔබ වහන්සේ සිහිපත් කළා. ගුණවත් මිනිසෙකු වශයෙන් අපට දුර්ලභ භාවය හඳුනා ගන්න ඒ හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. අපි මේ ජීවිතේ මේ වගේ මහ පින්කමකට සහසම්බන්ධ වුණාය කියන එකත් දුර්ලභයි නේද ස්වාමීන් වහන්සේ? මේ වගේ අවස්ථාවක් අපේ ජීවිතේට උදා වුණා කියන එකත් මිනිස්සෙකු විදිහට සංසාරයත් එක්ක බලනකොට හරි දුර්ලභ අවස්ථාවක් නේද අපේ ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, ඔබත් මාත් අපි දන්නවා බුදු උපත දුර්ලභයි කියලා. බුදුරජාණන් වහන්සේ උපන්න ලෝකෙක පමණයි නේද ওই අවස්ථාව ලැබෙන්නේ? එහෙනම් බුදු උපත යම්සේම දුර්ලභද, එවන් පින්කමත් එසේම දුර්ලභයි. එවන් ධර්ම ශ්‍රවණයක්, එවන් ධර්ම දේශනාවක්, එවන් ධර්ම මානසිකාරය කෙලෙසින්ම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකේ ඔය මොකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ නැති ලෝකේ තිස්ස මහරාමයේ තියෙන විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ නැති ලෝකේ සොළොස් මස් ස්ථාන පිහිටන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකේ සතර ස්ථාන පිහිටන්නේ නැහැ. ධාතු චෛත්‍ය පිහිටන්නේ නැහැ. ශාරීරික පාරිභෝගික උද්දේශක වන්දනීය උත්තම වස්තු නැහැ. කොටින්ම මේ කිසිත් නැහැ. අපිට මේ සැනසිල්ල පතා ලැබිලා තියෙන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්ප කෝටි ගණනකින්ද එලෙසින්ම කල්ප කෝටි ගණනකින් ලැබෙන මාර්ග මොහොතක් තමයි තථාගත ගුණ මෙනෙහි කර කර වඩන බුද්ධානුසතිය. එතකොට මේ බුද්ධගතා සතියේ එක රාත්‍රියක් මේ පුංචි කාලේ නේද, කාමයන් වෙනුවෙන්, කෙලෙසුන් වෙනුවෙන්, හීන මිද්ද සුඛ සෙය සුඛ වෙනුවෙන් ගෙවුණ දිරාගිය වැහැරුණ සසරක මේ ලැබිත උත්තම ජීවිතයක මෙහෙම ලැබෙන අවස්ථාවක් කීයෙන් කී දෙනාටද වරුණ ඇත්තටම ලැබෙන්නේ? ඉතින් ඒ නිසා කරුණු කීයක් ගැලපෙච්ච දාද ඒ බඳු රාත්‍රියක් ජීවිතයට එන්නේ. ජීවිතේ සුන්දරම, පිවිතුරුම, මිහිරිම, අරුත්බරම, සැනසිලිදායකම, මතු සැපත කැන්දෙන රාත්‍රියක්, එවන් රාත්‍රියක් ජීවිතයකට එනවා නේද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම හිතන්නේ ඔබට එවැනි රාත්‍රියක් උදාපත් වෙනවා. අපි ඒ සඳහා දැන් තියාම බලාපොරොත්තු දල්වාගෙන ඒ වෙනුවෙන් හිත කය වචනය සංසුන් කරගනිමු. හිත කය වචනය සෝදානම් කරගනිමු. පින්කම පිළිබඳව ඔබේ හිතේ යම් ආකාරයකට පැහැදීමක් ඇති කරගන්න. ඒ පැහැදීම තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න අපිට අපහසු නෑ. අනේ මේ වගේ අපේ ජීවිතේ විනාශ වෙලා යනවා. කොයි මොහොතේ මරණය අපි කරා එවිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කෙටි කාලීනව අපිට ලැබුණු අවස්ථාවේ හොඳම ප්‍රතිඵලය ලබන්න නම් අපි පිනට දහමට නැඹුරු වෙන්නට ඕන. බුද්ධ දේශනාවට අනුව අපේ ජීවිත ගත කරන්නට පෙළඹෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නිතර නිතර මෙනෙහි කරන්නට ඕන. ඒ සඳහා සුදුසුම හොඳම අවස්ථාවක් අපේ ජීවිතයට එළඹෙනවා. එනිසා අපි හැමදිනාම මේ උතුම් පින්කමට එකතු වෙමු. එහෙම කියලා අපි තව කෙනෙකුට ආරාධනා කරමු. මම ඔබට යෝජනා කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි තව එක් අයෙකු හෝ මේ මහා පින්කමට පොළඹවන්නට ඔබට හැකියාවක් ලැබෙනවා නම් ඒක ඔබ මේ බෞද්ධයෙකු විදිහට ලැබූ ලොකු ජයග්‍රහණයක්.